भवन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य योपान मतिपातेति मुसावादंच भासति लोके अदिन्नं आदियति परदारंच गच्छति सुरामेरय पानंच यो नरो अनुयुञ्जति इधेव मे सो पुरिसो मूलं खनति अत्तनोति पिन्वत्नि बुदुरजानन् वहन्से पंच दुश्चरिते पिलिबंदव एहि आदीनव दक्वमिन देशना कल गाथा धर्म्याक तमै मे धर्म देशनावट अपि मातृका वशेन तबा गत्ते बुदुरजानन् वहन्से धर्म देशना कले बौद्धयन्त नेमै एदा कियन एक अपि हुदट मतक तियागन्नट ओने बुदुहाम्दुर लोके पहल वेला इन अवस्थावेदीत ए वकवानो तुलदीत ओनेतरम शास्त्रवरु हिटिया ओनेतरम दर्शन तिबुना महादृष्टि जालयक वशेन सदहन वेनवा एदा वकवानु ए अतर बुदुरजानन वहन्से ए जनतावट अनुशासना कला ए अनुशासनाव जनताव बारगत्ता बारगत्त पिरिस बुदुरजानन वहन्सेगी अववादे पिलिपेद्दा अववादे पिलिपदिनट लैस्तु वेच्च ए बारगत्त पिरिस तमै අපි බෞද්ධයා කියලා කියන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා ඒයට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර ස්ථානයේ තබා ගන්නවා ශාස්ත්‍රවරයා වශයෙන් පිළිගන්නවා දැන් බලන්න නමෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ කියලා කිව්වේ පින්නාතින් නිකන් නමස්කාරය නෙමෙයි නමෝ කියලා කිව්වේ පිළිගත්තා කියන එකයි අපි තුමු දැන් කවුරු හරි තමන්ගේ නිවසට එනකොට ඔය හින්දි භාෂාව එහෙම පාවිච්චි කරන්න ඇත්තෝ නමස්තේයි කියලා පපුවට අත් දෙක තියලා පිළිගන්න එන කෙනාව නමස්කාර කියලා ඒක තමයි නමෝ කියලා කිව්වේ දැන් මේ පිළිගැනීම කළා දුහත් මුදුන් දීලා මහා ඉහලින් උත්තමාංගයෙන් පිළිගත්තා මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අවවාදේ ඒ අවවාදේ බාරගත්ත කෙනා බාරගත්තේ බුදුහාමුදුරන්ගේ අවවාදේ වරදින්නේ නැහැ කියලා. එහි පිහිටලා ශ්‍රද්ධාව ඇති කරගෙන අනේ වරදින්නේ නැහැ කියලා ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි අපි භගවතෝ කියන වචනෙන් දක්වන්නේ. රාග, ද්වේෂ, මෝහ භග්න කළා නැති කළා ඒ නිසා බුදුහාමුදුරන්ට භගවා කියනවා. ඒ භගවා තත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒකේ විදිහටම සිද්ධ වෙනවා. ඒ බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ අවවාදය පිළිපැද්දොත් ඒකේ ලබන්න තියෙන ප්‍රතිඵලය ඒ විදිහටම ලබන්න පුළුවන් බව තමන් නිගමනය කළා. තමයි නමෝ කියලා බුදුහාමුදුරන්ගේ අවවාදේ බාරගත්තේ. අවවාදේ බාරගත්තනම් යුතුකම තමයි අවවාදේ පිළිපැදීම. ඒක තමයි බුදුහාමුදුරන් කරන්න පුළුවන් ගෞරවය. අපි අම්මා තාත්තා වුණත් අපිට අවවාද කළොත් ඒ අවවාදයට අපි කන් යොමු කරගෙන ඉඳලා අම්මා තාත්තා එපා කියපු දේම කරනවා නම් පස්සේ එහෙනම් ඉතින් අම්මා තාත්තට අවවාද කළා වෙන්නේ අම්මා තාත්තට අපි ගෞරව කළා වෙන්නේ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වුණත් යම් අවවාදයක් අපට කළා නම් ඒ අවවාදේ පිළිපදින්නේ නැත්නම් අපි බුදුහාමුදුරන් පිළිගත්තා කිය කියා ඉඳලා බුදුහාමුදුරන්ට ගෞරව කළා වෙන්නේ
ඒක නිසා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය තමයි ඒ අවවාදය පිළිපැදීම. බුදුහාමුදුරුව දීප අවවාදය පිළිපදින සුදුසුයි. ඇයි සුදුසු? ඒක වරදින්නේ නැති අවවාදයක්. ඒක ඒ අවවාදය පිළිපැද්දොත් ඒකේ ප්‍රතිඵලය වරදින්නෙම නැහැ. ඒ නිසායි අවවාදය පිළිපදින සුදුසු. අනේ සුදුසුකම තියෙන නිසා තමයි අරහා කියලා කිව්වේ. අපි කියනවා සියලු කෙලෙසුන්ගෙන් මිදුණු නිසා අරහන් කියලා. මිදුණු නිසා අරහන් තත්ත්වයට පත් වුණාට අරහන් කියලා කියන වචනේ තේරුම සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියන එක නෙමෙයි. අරහන් කියන වචනේ තේරුම සුදුසුයි, සුදුසුකමක් ලැබලා තියෙනවා. අනේ සුදුසුකම මොකද්ද? ඒ අවවාදී පිළිපැදීමෙන් ශ්‍රාවකයා කරන යම් ගෞරවයක් තියනවද, උපහාරයක් තියනවද, ඒ උපහාරය ලබන්න සුදුසුයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබඳව දේශනා කළා. දුෂ්චරිතය ආදීනව දේශනා කළා. යෝ පාන මතිපාතේති, යමෙක් ප්‍රාණඝාතය කරයිද, ලෝක මුසාවාදංච භාසති, බොරු කියනවාද, ලෝකේ අදින්නං ආදියති, තමන්ට අයත් නැති අනුන්ගේ දේ ගන්නවද, ඊගවට පරදාරංච ගච්ඡති, පරදාරාවන් කරා, නැත්තම් තමන් සතු නැති අන්‍ය ස්ත්‍රීන් කරා යනවද, පරදාර සේවනයේ යෙදෙනවද, ඒ වගේම සුරාවෙහි නැවත නැවත යෙදෙනවද, සුරාමේරය පානංච යොනරෝ අනුයුංචති, ඉදේව මේසෝ පුරිසෝ මූලං කනති අත්තනෝ. එතනත්තා මේ ආත්ම භාවයේදීම තමාගේ විනාශය සිද්ධ කර ගන්නවා, මුල සිඳ ගන්නවා කිව්වා. දැන් මේ දුෂ්චරිතය කිරීමෙන් තමන්ගේ විනාශය හෙවත් මුල සිඳ ගැනීම සිද්ධ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ බුදුමමින් දේශනා කළාද? ඒක එහෙමම සිද්ධ වෙනවා. ඒක වරදින්නේ නැහැ. කාටවත් ඒකේ වාදයක් නැහැ. ඒකට තර්ක කරන්න බෑ. මොනතරම් හේතු ඉදිරිපත් කළත් මේක හින්දා මේක කරන්න සිද්ධ වෙනවායි කියලා කෙරුවොත් ප්‍රතිඵලය වරදින්නේ නම් නෑ. ඒක බලාපොරොත්තු වන්නට ඕනේ. නිසා පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ අපේ යහපතට, අපේ දියුණුවට, වෙන විදිහකින් කියනවා නම් දුකෙන් මිදෙන්නට අනුශාසනා කළේ. මොකද මේ දුකෙන් මිදෙනවා කියන්නේ? මොකද දුකයි කියලා කියන්නේ? දේශනා කරලා තියෙනවා, ජාතිපි දුක්ඛා, චරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං යනාදී වශයෙන් ඔයත් අහලා තියෙනවා. මේ දුක් සමුදාය, මේ ඔක්කොම දුක් ටික එක තැනකට කැටි කරලා ගත්තොත් සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වා. කොටින්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකය, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ උපාදානය කිරීම. උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කිරීම. මේ පහ දැඩිව ග්‍රහණය කරන්නේ ඇයි? තෘෂ්ණාව හින්දා. මම ආයනය කරනවා, මගේ මගේ කියලා. තෘෂ්ණාව උපදින්න හේතුව පංචේන්ද්‍රයන් පිනවීමට තියෙන ආශාව. ඒ නිසා තමයි තෘෂ්ණාව බුර බුරා නගින්නේ. ගිනි ජාලාවක් වගේ පැන නගින්නේ නිසා. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසය පිනවන්න, ශරීරය පිනවන්න. දැන් මේ පංචේන්ද්‍රයන් පිනවීම සාමාන්‍යයෙන් ගිහි සමාජය තුළ ගිහි පින්නතුන් කවුරුත් බලාපොරොත්තු වන දෙයක්. ගිහියෝ විතරක් නෙමෙයි, හැම සත්වයෙක්ම බලාපොරොත්තු වන දෙයක් පංචේන්ද්‍රයන් පිනවීම. පංචේන්ද්‍රයන් පිනවීම බලාපොරොත්තු වන නිසාම පිනවන්න ලැබෙන්නේ නැත්තම් දුකයි. දැන් ජරාවට යනවා කියන්නේ ඒ ඉන්ද්‍රියන් දුර්වල වෙනවා, පංචේන්ද්‍රයන් පිනවන්න බැරි වෙනවා. ලෙඩ වෙනවා කියන්නේ ඒ අවස්ථාවට අනුව තමන්ට ඉන්ද්‍රයන් පිනවීමට බාධා පැමිණෙනවා. ඊගවට මරණයටපත් වෙනවා කියලා කියන්නේ සියල්ල අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. අනේ මට එහෙම වෙන්නේ පා කියලා කිව්වට, ප්‍රාර්ථනා කළාට ඒක නිරෝගී බව හැමදාම තියෙන්නේ. ප්‍රිය නිරෝගී බව නැති වෙනවා. අප්‍රිය රෝගය ලං වෙනවා. ප්‍රිය ජීවිතය නැති වෙනවා.
අප්‍රිය මරණය ලං වෙනවා. ප්‍රිය යෞවනය නැති වෙනවා. අප්‍රිය ජරාව ලං වෙනවා. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ. යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. යමක් මට හැමදාම මේ ඉඳුරන් පිනවන්න ලැබේවා ලැබේවා කියලා බලාපොරොත්තු වුණාට අනේ ඒක එහෙම වෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. ජරා ව්‍යාධි මරණ නිසා ඒවා වෙනස් වෙනවා. ඒක නිසා ඉඳුරන් පිනවන්නට නොලැබීමම තමයි දුකයි කියලා කිව්වේ. ඒක දැන් අපිටම ඒක එල්ල කළා. බුදුරජාණන් වහන්සේගේ දහම තුල තියෙනවා මෙලව සැප විඳීමක්. මෙලව විතරක් නෙමෙයි පරලව සැප විඳීමකුත් තියෙනවා. ඔය මෙලව සැපයි පරලව සැපයි කියලා කියන්නේ දෙකම අපි යම්කිසි විදියකින් ඉඳුරන් පිනවීමක් අපේක්ෂා කිරීමක්. හැබැයි මොන විදියකින් ඉඳුරන් පිනවීමක් අපේක්ෂා කරත් ඒ පිනවීම තුළ නම් ආදීනවයක් තියෙනවා. හැබැයි ආශාදිකුත් තියෙනවා. අත්ති භික්ඛවේ රූපස්ස සාදු යනාදි වශයෙන් කියන මහණෙනි මේ රූපේ ආශාදයක් තියෙනවා. නෝචේතං අස්සාදු අභවිස්ස නයිදං සත්තා රූපේ සාරජ්ජියුන්. එහෙම ආශාදයක් නැත්තම් මේ සත්‍ය රූපේ ඇලෙන්නේ නැහනේ. මේ සත්‍ය රූපේ ඇලෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ ආශාදයක් නැත්තම්. ආශාදයක් තියෙන හින්දා තමයි සත්‍ය රූපේ ඇලෙන්නේ. ඒ වගේම ආදීනවයිකුත් තියෙනවා. දැන් අපිටම දරුවෝ නැත්තම් අනේ දරුවෝ නෑ නෑ කිය කිය දුක් විඳිනවා. මොකද දරුවා ආශාදයක්. හැබැයි දරුවා ලැබෙනවා. ලැබිච්ච දායින්දම් ආදීන වේ නැද්ද? ලෙඩ වෙනවා. අපිට කියන්න බෑ මොකක් වෙයිද කියලා. මරණ බිය ඇති වෙනවා. දරුවා පරිස්සම් කරගන්න ඕනේ. ඊගොඩ ඉස්කෝලේ දාගන්න. නොඑක් නොඑක් අවස්ථා පිළිබඳව හැමදෙසෙම බය දුක ඔක්කොම පවතිනවා දරුවා හින්දා. ආශාදේ වගේම අනිත් පැත්තට ආදීනව කියොත් තියෙනවා. කල්පනා කළ බැලුවොත් සංසන්දනය කළා ආශාදයට වැඩි ආදීනවේ වැඩි. මේ සාමාන්‍ය ජනතාව ආශාදේ ඇලෙනවා. එකින්ද එක පස්සේ දුවනවා. ආදීනව පේන ඇත්තු මේකෙන් අයින් වෙනවා. අයින් වෙලා එතනින් එයා මිදෙන්නට උත්සාහ ගන්නවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට එන තැනැත්තෙක් කියනවා නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව නන්දති. උපදීහි නරස්ස නන්දන නහිසෝ නන්දති සෝ නිරූපදී. නන්දති පුත්තේහි පුත්තිමා. පුතුන් නැති තැනැත්තා දරුවන් නැති තැනැත්තා දරුවන් නිසා නන්දනය කරන සතුටු වෙනවා. ගෝමිකෝ ගොහි තතේව නන්දති. ගවයන් නැති තැනැත්තා ගවයන් නිසාත් ඒ වගේම සතුටු වෙනවා. ඒ කියන්නේ ඉදා ලොකු සම්පතක්නේ ගවයා කිව්වේ. ඒ නිසා උපදීහි නරස්ස නන්දන. මේ උපදීහි කියන්නේ මේ කාම වස්තුන් ඇස් කන් ආසාදී ඉඳුරන් පිනවන තියෙන කාම වස්තුන් නරස්ස නන්දන නරයට සතුට ගෙන දෙනවා. නහිසෝ නන්දති සෝ නිරූපදී. යම්කිසි කෙනෙකුට මේ පංචකාමයන් නැත්නම් එයාට සතුටක් නැහැ කියලා කිව්වා. බුදුහාඳු ඒක අනිත් පැත්තට හරවනවා. බුදුහාඳු දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා ශෝක කරනවා. ගෝමිකෝ ගොහි තතේව සෝචති. ගවයන් ඇත්තනත්තාත් ගවයෝ නිසා ශෝක කරනවා. උපදීහි නරස්ස සෝචන. මේ පංචකාම වස්තුන් කියලා කියන්නේ නරයාට ශෝක කරන්න තියෙන දේවල්. නහි සෝ නන්දති සෝ නිරූපදී. එතකොට යම්කිසි කෙනෙකුට උපදීහි නරස්ස සෝචන නිසෝ නන්දති සෝ නිරූපදී. යම් කිසි තැනැත්තෙක් ශෝක කරන්නේ නැහැ එයාට උපදීන් නැත්තම්, හෙවත් මේ පංචකාමයන් නැත්නම්. දැන් බලන්න ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳව ලෝකයේ තියෙන සම්මුතිය තමයි අර තැනැත්තා කිව්වේ. මොකද ඒක තමයි සැපය. අද ලෝකේ අපි දුකයි 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 කිය කිය කෑ ගහනවා. කෑ ගහන්නේ ඇයි? ওই පංචකාමයන් හරියට ලැබෙන්නේ නැති නිසා. පින්වත්නි, අද අපේ බෞද්ධයන්ගේ මනසේ තියෙනවා මේ බුදුදහම කම්සප විඳින්නට බාධයි කියලා. බුදුහාඳුරු කම්සුව විඳින්න එපා කිව්වා කියලා. තහනම් කළා කියලා. පින්වත්නි, බුදුහාඳුරු
මේ කාම භෝගී ගිහියාට කම්සුව විඳින්න එපා කියලා කිව්වනම් බුද්ධාගම මෙච්චර දුර එන්නේ නැහැ. මිනිසුන්ට බුද්ධාගම නිසා හොඳට කම්සුව විඳින්න පුළුවන්කම තියෙච්ච හින්දා තමයි අවුරුදු 2000 ගණනක් මේ දහම ආවේ. රජවරු හොඳට රාජ්‍ය පාලනය කළා. රජවරු බොහොම කීර්ති ප්‍රශංසාවලට ලක් වුණා. ප්‍රධානීන් ලෝක හොඳ කීර්ති ප්‍රශංසාවලට ලක් වුණා. බොහොම සැප වින්දා. සාමාන්‍ය ජනතාවත් ඒ වගේම සැප වින්දා. කුමක් හින්දාද? මේ පංච සුචරිතය ආරක්ෂා කර නිසා. බුදුහාමුදුරන්ගේ අවවාදය පිළිගත්ත නිසා. ඒ අවවාදය මෙලව සැප විඳින්නට තියෙන්නේ. මෙලව සැප වින්දා නම් තමයි පරලොව සැප තියෙන්නේ. මෙලව සැප වින්දා කියන්නේ මිනිස්සෙක් වශයෙන් මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන අනුන්ට දුකක් පීඩාවක් නොවන විදිහට තමන්ගේ සැපේ භුක්ති විඳන ඒ මනුෂ්‍යයා පරලොවත් සැප විඳිනවා. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත්තනම් යහපත් තැනක උත්පත්ති ලැබලා එයා එතන සැප විඳිනවා. දැන් ඒ මොන සැප විඳත් සසර ඉපදී ඉපදී මෙරි මෙරි යනවනම් අර ජරා ව්‍යාධි මරණ දුක් එකක්වත් වලකින්නේ නෑ. එතකොටම ඉන්ද්‍රියන් පිරවීමත් අහිම වීමේ දුක වලකින්නේ නෑ. එනිසා බුදුහාමර දේශනා කළා ඔය මොන සැප ලැබුවත් ඒ සැප ඔක්කොම අනිත්‍යයි. ඒ සැප සාර්වකාලික එකක් නෙමෙයි. එනිසා ඔබට සාර්වකාලික සැපක් ලබන්නත් නම් මේවට තියෙන මේ తాවකාලික සැපේ අතහරින්න. తాවකාලික සැපේ අතහැරියොත් තමයි සාර්වකාලික සැපයක් ලබන්න පුළුවන්න්නේ. తాවකාලික සැපේ අතහරින්නේ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් පිනවලා ලබන తాවකාලික සුවයක් තියෙනවා නම් ওই සුවයට තියෙන තණ්හාව අතහරින්න. ඒ සුවයට තියෙන තණ්හාව අතහරින්නත් නම් ඒ සුවේ තියෙන ආදීනවය තේරුම් ගන්න ඕනේ. සාර්වක ඒ తాවකාලික සැපේ දුක ගෙන දෙනවා නම් ආදීනවයක් ලබා දෙනවා නම් අපි ඒ දුකෙන් ඒ ආදීනවෙන් ගැලවෙන්න නම් අර తాවකාලික සැප ලබන්න තියෙන හේතුව නැති කරන්න ඕනේ. ତେଣୁ తాවකාලික සැප ලබන්න තියෙන හේතුව පංචේන්ද්‍රයන් පිනවීමට තියෙන කාම තණ්හාව නම් ඒ කාම තණ්හාව නැති කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ තණ්හාව නිසා භවෙන් භවේ යනවා. ତେଣୁ කාම තණ්හාව වේවා මොන තණ්හාවක් හෝ වේවා නැතිකලේ නැත්තම් භවගාමීත්වයේ සිද්ධ වෙනවා නම් එතකොට කොච්චර සැප වින්දත් සැපේ අනිත්‍ය වීම හේතුවෙන් දුක ඒකාන්තයෙන්ම ලැබෙනවා. ତେଣୁ සාර්වකාලික සැපයි කියන්නේ මෙන්න මේ తాවකාලික දුකය කියන එක නැති කරන්නට తాවකාලික සැප කියන එක දුක නෙමෙයි తాවකාලික සැප කියන එක නැති කරන්නට යම් මාර්ගයක් ගන්නවද සාර්වකාලික සැපයක් ප්‍රාර්ථනා කරගෙන අන්න ඒකයි හේතුව. ඒ කියන්නේ දුක නැති කළා කියන එකම තමයි සැපය කියලා කියන්නේ. ତେଣୁ తాවකාලික සැපේ ලබන්නේ නැතුව යම් දුකක් ලබනවා නම් ඒ දුක නැති කරන්නට යමෙක් කටයුතු කරනවා නම් එතකොට ඒ කටයුතු කිරීම තුළ එයාට ශාන්තිය සැලසෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේකට මාර්ගයක් දේශනා කළේ. ඒ මාර්ගයද කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ එන හික්මීම තමන්ගේ ජීවිතයේ පැවැත්ම සංවර කිරීම. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබඳව දේශනා කළේ ලෝක සත්වයාට නැත්නම් ඒක බෞද්ධයාට දේශනා කළ එකක් නෙමෙයි කියලා කිව්වා. දැන් දැනගන්න අද වුණත් ඒක ජාතිය කුමක් හෝ වේවා ආගම කුමක් හෝ වේවා මොන ආගමක මොන ජාතියක මොන පුද්ගලයෙකුට වුණත් ඒක අදාළයි. පංච දුෂ්චරිතෙන් වැළකීම. අපි නිකන් මෙහෙම උදාහරණයක් ගමු. මේ ලෝකේ මිනිස්සු වැරදි කරනවා. වැරදි කරපුවාම වැරදි කළා අහුනොත් නීතියෙන් දඬුවම් කරනවා. ওই නීතියෙන් දඬුවම් කරනකොට ඒ ඇත්ත ඒ සඳහා යම් වැරදි කරලා තියෙනවා නම් මේ වැරදි ටික අපි ඔක්කොම එකට සම්පින්දනය කරමු. ওই වැරදි ටික සම්පින්දනය කරලා අපි හිතමු මෙන්න මෙහෙම බලන්න මොන වැරද්දක්ද මේ මිනිස්සු කරලා තියෙන්නේ. ඔක්කොම වැරදි මොනවද? එක්කෝ සත්ව හිංසාව නැත්තම් සත්ව ඝාතනය. නැත්තම්
අනුන්ගේ ගැනීමක් හොරකම ස්ත්‍රී දූෂණය කාම අපචාරය පාලාපචාරයක් වගේ කාම මිත්‍යාචාරය බොරුව වංචාව අනුන් රැවටීම ඊගාවට සුරාව මද්‍රව්‍ය වගේ දේ ඔය තු කල්පනා කරලා බලන්න මේ ලෝකෙ පුරාම මේ වැරදි පහ කළොත් දඬුවම් කරන එක කරනවම තමයි අහුනොත් දැන් මිනිස්සු මොන වැරද්ද කළා දඬුවමක් ලැබුවත් ඒ දඬුවම් ලබන්නේ මේ වැරදි පහෙන් එකක් කළා නෙමෙයිද ආගම කුමක් හෝ වේවා ජාතිය කුමක් හෝ වේවා රට කුමක් හෝ වේවා මේ වැරදි පහෙන් එකක් තමයි කළා තියෙන්නේ මිනිස්සු ඒතකොට දැන් පැහැදිලිද ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා හින්දු වේවා බෞද්ධ වේවා ඔය ආගම් ප්‍රශ්නයක් නෑ මෙතෙන්ට මෙතන තියෙන්නේ මිනිස්කම නැත්නම් අනුන්ට දුක පිණිස අනුන්ට විපත පිණිස කටයුතු කරන්න එපා ඒ කටයුතු කිරීම තමන්ටත් අහිත පිණිස දුක පිණිස පවතිනවා මෙන්න මේ ගැන හිතාගත්තනම් ලෝකේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා තීරණය කර ගැනීම තරම් අපහසු කාර්යයක් නෙමෙයි දැන් අපි ඒ නිසා පුද්ගල ભેදයකින් තොරව හැම මිනිස්සෙක්ම මිනිස්කම රකින්න ඕන පංච දුෂ්චරිතෙන් වළකින්නට ඕනේ පංච දුෂ්චරිතයේ යෙදුනත් මූලං කණති අත්තනෝ තමන්ගේ සියලුම හානිය විනාශය සිදු කර ගන්නවා කිව්වා ඒ වගේම පංච සුචරිතය ආරක්ෂා කරොත් සියලුම සැපත් ලබනවා කිව්වා මේ අවස්ථාවේදී මම මතක් කරලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංච සුචරිතය ආරක්ෂා කරොත් පංච සුචරිතය ආරක්ෂා කිරීම හේතුවෙන් ඔබට ආනිසංස පහක් ලැබෙනවා පින්වත්නි අපි හැමදාම පන්සිල් ගන්නවා සමාදන් වෙන එකට කියන්නේ ගන්නවා කියලා දෙනවන්නේ දෙනෙහිඳ ඔහි ගන්නවා නමුත් පන්සිල් සමාදන් වුණත් පන්සිල් ගත්තත් ඒ සමාදන් වීමෙන් හෝ ගැනීමෙන් යම්කිසි තමන්ට ප්‍රතිලාභයක් තියෙනවා කියලා දන්නේ නැත්නම් ගන්න පන්සිල් කවදාවත් තියාගන්නවද සමාදන් වෙන එක රකින්නවද බලන්න අද සමාජයේ කී දෙනෙක් පන්සිල් රැක්කොත් මෙන්න මෙහෙම ප්‍රතිලාභ පහක් තියෙනවා කියලා දන්නවද කියලා ඇයි මේ අතු මේ පන්සිල් රැකීමේ ආනිසංස නොදැන ගත්තේ හාමුදුරුවෝ දේශනා කළේ නැද්ද හාමුදුරුවෝ දේශනා කළා පන්සිල් රැකීමේ අනුසස් නමුත් ඊට වඩා බලවත් විදිහට මිනිසුන්ගේ ඔළුවලට දෘෂ්ටියක් ඇවිල්ලා තිබුණා පන්සිල් රැකලා ඕවා ලබන්න බෑ ඕවා ලබන්න තියෙන වෙන ක්‍රමවගයක් මිනිසුන්ට පෙන්වලා දීලා තිබුණා ඒ නිසා ජනතාව ඒවා ලේසි ක්‍රමヒින්ද ඒවා පැත්තේ එළෙව්වා පන්සිල් අමතක කළා පංචශීලයේ සමාදන් වීම අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ බුදුදහම ආරක්ෂාකට පෝෂණය කළ යුතුයි කියනස වගන්තිය අන්න ඒ වගේ ඒක නිකන් වගන්තිය ඔය කියවනවා ඒ වගන්තිය බලන්න පංචශීල සමාදන් වෙනකොට කී දෙනෙකුගේ මනසේ පවතිනවද මේකමම රකින්නට ඕනේ මේ අනුව හික්මෙන්නට ඕනේ කියලා මල ගෙදරත් පංචශීල සමාදන් වෙනවා මගුල් ගෙදරටත් ඉස්සෙල්ලා සමාරක් වෙලාට පංචශීල සමාදන් වෙනවා ඕන තැනකදී මුල් කටයුත්ත පන්සිල් සමාදන් වෙනවා. ඒ වුණාට කොහක්වත් පන්සිල් රැකෙන්නේ නැහෙනේ. ඇයි පන්සිල් රැකෙන්නේ නැත්තේ? මේක රැක්කම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් නැති නිසායි. බලන්න පළවෙනි ආනිසංසය කියනවා. ඔබ පන්සිල් රැක්කොත් මහන්තං භෝගකන්දං අධිගච්ඡති. පන්සිල් රැකීම හේතුවෙන් මහා භෝගස්කන්ධයකට පැමිණෙනවා කිව්වා. භෝග කියලා කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන්න අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචකාම එකයි භෝග කියලා කිව්වේ. මේ භෝගය මහන්තං අධිගච්ඡති ඕනාවටත් වැඩිය ලැබෙනවා. මොකක් කළොත්ද? පන්සිල් රැක්කොත්. ඒකවට කිව්වා කල්‍යාණ කීර්ති ශබ්දව අභුග්ගච්ඡති හොඳ යහපත් කීර්ති ඝෝෂාවක් ඇති වෙනවා කියලා. පන්සිල් රකින්නවා කියන්නේ මෛත්‍රිය තියනවා. එහෙනම් කරුණාවක් තියනවා. පන්සිල් රකින්නකොට මහා භෝගස්කන්ධයක් ලැබෙනවා නම් කරුණා මෛත්‍රිය ආදී ගුණේනුත් ලැබෙනවා නම් එහෙනම් එයා ඡාගී ගුණයත්
වඩනවා තමන්ට තියෙන දේ කරුණා මෛත්‍රී පෙරටුව අනුන්ට සංග්‍රහය පිණිස යොදවනවා එවැනි කෙනෙකුයි කීර්තිය වැතිරෙන්නේ නැද්ද පැහැදිලිවම ලෝක ප්‍රකට වෙනවා අන්තයේ යහපත් කීර්ති ഘോഷාවක් ඇති වෙන්නේ ඒ දෙවනි ආනිසංසය කිව්වා තුන්වෙනි ආනිසංසය කිව්වා විසරදෝව උපසංකමති ඕන තැනකට විශාරදත්වයකින් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විශාරදත්වය කියන්නේ නිර්භීත અભීත බව බුද්ධියත් එක්කලා එන. ඒකයි විශාරදත්වය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට විභාගයට යන්න ඕනේ නම් විශාරදත්වය අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණයට යන්න ඕන නම් විශාරදත්වය අවශ්‍යයි. රජු ඉදිරියට යන්න ඕන නම් විශාරදත්වය අවශ්‍යයි. යම් පිරිසක් ඉදිරියට යන්න දේශනාවක් පවත්වන්න විශාරදත්වය අවශ්‍යයි. කොටිම කිරණන් මනමාලිය බලන්නේ ඒ තමන්ට විශාරදත්වය අවශ්‍යයි. මනමාලිට මුණ දෙන්න ඒත් විශාරදත්වයක් අවශ්‍යයි. පිනත්නි හැම තැනකටම යන්න විශාරදත්වය ඕනේ. කියන්නේ බුද්ධිමත්ව නිර්භීතව ඉදිරිපත් වීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඔබට කිව්වේ පන්සිල් රකින්න ඒක ලැබෙනවා. ඊගවට කිව්වා හතරවෙනි ආනිසංසය කිව්වා අසම්මූලෝ කාලංකරෝති මුලා නොවි කලුරිය කරනවා කිව්වා. දැන් බලන්න සමහරු මරණාසන්නේ කොයිතරම් බය දඟලනවද කියලා. යන්න කැමති නැහැ. විලාප දෙනවා. දීපල ගැන කතා කරනවා. නැත්තම් නොයික් නොයික් විකෘති දේවල් පෙනිලා බය දඟලනවා. ඉනත් ඒ මොකක්වත් නැහැ. පන්සිල් ටික දැක්කනම් ඉතාලම සැනසෙලි මැරෙන්න පුළුවන් තමන්ගේ සීලයම මෙනෙහි කරගෙන. සමහරක් වෙලට හදිසි අනතුරකින් ශරීරේ කෑලි වලට කැඩෙන්න පුළුවන්. කුඩු වෙලා යන්න පුළුවන්. බෝම්බකින් කෑලි වලට යන්න පුළුවන්. මරණය නම් කොහොම වුණත් මරණය තමයි. ඒ වුණාට ඒ මරණය වෙන මොහොතේ එයාගේ කවදාවත් සිත වික්ෂිප්තව මැරෙන්නේ නැහැ. හොඳ සිහියෙන් එයාට මරණය සිද්ධ වෙනවා. එකයි කිව්වේ අසම්මූලෝ කාලංකරෝති. ඊගාස කිව්වා මික පස්සෙනි ආනිසංසය වශයෙන් කිව්වා කායස බේදා පරම මරණ සුගතින් සග්ගං ලෝකං පුපජ්ජති. කාය බිඳීමෙන් මරණින් මැත්තේ සුගතියට යනවායි කිව්වා. කියන්නේ මැරිලා හොඳ තැනක උපදිනවා කිව්වා. දැන් බලන්න මේ ආනිසංස පහෙන් ditta dhamma vedaniya වශයෙන්ම තියෙනවා විපාක ලබන්න පන්සිල් රැක්කොත් ditta dhamma vedaniya ආනිසංස හතරක් තියෙනවා. සම්පරායික වශයෙන් කියන්නේ මේ ආත්මෙන් පස්සේ එකයි සුගතියට යන එක විතරයි. හතරවෙනි එක මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන මොහොතේ ආනිසංස තුනක් මේ දැන් එදිනෙදා ජීවිතේදී ලබනවා. භෝග සම්පත් ලබනවා කියන සැප විඳීම, කීර්ති ප්‍රශංසා, ඒ වගේම තමන්ගේ විශාරද බව, මේ හැම දෙයක්ම මේ කාරණා තුන තමයි ඔය කාම භෝගී ජීවිතේ වටකරලා තියෙන්නේ. මොකද්ද? පස්කම් සුව විඳීම, විශාරද බව, කීර්ති ප්‍රශංසා ලැබීම. මේ කාරණා තුනම තවත් අවස්ථාවකදී හතරක් පරලොව සුගති සම්පත් ලැබීම. මේ කාරණා හතරම තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අනේ පිරිසිදුමාට වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරනවා. ඒ සූත්‍රෙට කියනවා පංච ඉත්ථ ධම්ම සූත්‍රය කියලා. ඒ පංච ඉත්ථ ධම්ම සූත්‍රයේ තියෙනවා සාමාන්‍යයෙන් මිනිස්සේ සාමාන්‍ය ලෝකයා එදිනෙදා ජීවිතේ ප්‍රිය කරන ඉෂ්ට කාන්ත මනාප කරුණු පහක්. ආයුංකෝ ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින්. කියන්නේ ලෙඩ දුක් බාධක නැතුව බොහෝ කාලයක් ජීවත් වෙන ලැබේවා ආයුෂය. ගෞර දෙවනි එක වන්නෝකෝ ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින්. වර්ණය. මෙතන වර්ණය කියලා කිව්වේ පාට නෙමෙයි. ඔයතු අහලා ඇති බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කාලේ වර්ණ හතරක් තිබුණා කියලා. බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර. අන්න ඒකයි වර්ණ කියලා කිව්වේ. සාමාන්‍ය වෙන විදිහින් ගත්තොත් මේ කුල පරම්පරාව
तमंगे दारु मुनुबुरान सहित कुल परंपरा बहुम कीर्ति बेबलिमी पवती वाक्य काटत इष्टाई कांताई मनापाई इकाउट सुखंको गहपति इट्ठं कंतम मनापन दुर्लभन लोकस्मिन सुखंक एह कन नासे दिव शरीर मे पंचेन्द्रियान पिनवमीन पंच काम संपत्ति मेदिव जीवत्व तमय सपे के लखीवे इकत लोक्यात इष्टाई कांताई मनापाई इकाउट के यसो यसस कलिंकिवे कीर्ति प्रशंसादी परिवार संपत् लभ्यम एकत हे विदित में इष्टाई कांताई मनापाई इकावट पशनि कारणे सग्गा सर्गे सग्गा को गहपति इत्था कांता मनापा दुर्लभ लोकस्मिन स्वर्गे इकने मे आयुष वर्ण सप यस केन मेवा मे आत्मट वितरक निमे मतु मतु तुपदिन तंगल दीक बलापुरत्व इक तमय स्वर्गे के लखीवे मे कारण पहा देशना करने बुधांद्रो अनेट देशना करना इमे संखो गहपति पंचन्नं धम्मान गृहपति मेन मे पंच धर्मयान न आयाचना हेतुआ पत्तना हेतुआ पठिलाभं वदामि अने मठ मेव लबादेन्न की क्या आयाचना किरी मेन हो मेव मठ लभेवा की क्या प्रार्थना किरी मेन हो न पठिलाभं वदामि लभेन्न नै किल किनाय पटिलाभ अभविष्य इम लभिन वाक्य कत्ती वनं को इध के न हाएत मे लोके काट मुक्की पाडुआ क्वेद के लह हुआ परिहानिया क्वेद के लह हुआ ते बरा ने पहली वती ना एक रनक पंचशीले आनिसंस वाशियन के नवा बहुभोग संपत कीर्ति प्रशंसा मे वो को मलाबन पुलवां किला मिथेन दे के नवा मेवा याज्ञा करने पा मेवा प्रार्थना करने पा मेव तवदावत याज्ञा कल प्रार्थना कल लेबिने वा निमे इधर हमारे पह दिली बुधांद्र मेवा लबान ने पा की हुए न बुधांद्र मुकाद कर लती इन्हें लबान ने यम उत्साह दर्न वाना ए उत्साह मित्या क्रमे टतिए न वा वैरदि आकारे टतिए न वा अन्य वैरदि क्रमे पेन लदिला ओक करने पा ओके लेबिने न लबान नौना मैं न मेक करने तो देखें ලබන්න පුළුවන් කියලා කිව්වා. දැන් බලන්න හුඟක් දෙන අහනවානේ පන්සිල් රැකලා කොහොමද ඔයා ලබන්නේ කියලා. හරි පඬිතුය වගේ අහනවානේ. පන්සිල් රැකලා කොහොමද ඔයා ලබන්නේ කියලා. පන්සිල් රැකලා ඒවා ලබන්නේ කොහොමද කියන එක මේකෙන් හිතාගන්න. යමෙක් මහා භෝගස්කන්ධයක් තියෙන කීර්ති ප්‍රශංසා ඇති පෞලක උපදිනවා. ඉපදුනාට ඒ තැනට හිතල මතල වැඩ කරන්න බෑ. कल्पना शक्ति इतना बुद्धि यदोटे अरे भोग संपत् वेडक अरे कीर्ति वेडक आदि समाज महापोस पौल कीर्ति मत पौल दुलापुता मुखदर निखिल तमंगे पोसत कम पौल तीन कीर्ति प्रशंसा मे वहित वेडकर ओहे हितरेन देखकर आशीति में शक्ति अकने हुंद नरक तोरगन पुलवंक मन्ने लोके मुकद्दो यान रल्लकट हुए लेगोल यानो हुंद नरक तेरुंगा नेगोलंट बे इति टिक कलाक केन कोटे अने ओक्कोम संपत् विनाश वेला इवरई निंदा वेले बिल इवरई एई कल्पना कला वेड करन्न बेरुना अबे तुम या महा धनस्कंदयक अति पौलक उपदिन्नेत ने कीर्ति प्रशंसा अति पौलक उपदिन्नेत ने हबई कल्पना कल्ला सिहिनवनी वेडकिरी में शक्ति तीन इतकोटे एट अरे भोग संपत् लबन बेरीद इतकोटे आठ कीर्ति प्रशंसा लबन बेरीद युक्म लबन पुला दें प्रधान वेण्य मुखाद यदीम पिदीम निमे अवश्य वेण्य प्रधान वेण्य बुद्धि वर्धने कर गिमाय बुद्धिमत्व तो काटिय तो किरीमाय दुश्चरित दुष्ट वेच मन शक्ति नाट सिति में शक्ति वेडेन सिति में शक्ति परिहानी पाते पैदरी दिया काटना मनस दुष्ट न कवदावत सिति में शक्ति दून ने दुश्चरित सिद्ध वेन्नी दुष्ट भव वेडिवेने का दुश्चरित दुष्ट भव वेडिवेन कुट एतन ताट कवदावत
දියුණුවක් ලබන්න බැරි වෙනවා සිටීමේ ශක්තිය නැති වෙනවා දැන් ඒ දුෂ්චරිත ඔක්කොම සමාජය තුල ක්‍රියාත්මකව නැහැටි මම දැන් පෙන්නලා දුන්නා රට ජාතිය ආගම් ભેදයක් නැතුව මනුෂ්‍යත්වයේදී මිනිස්ක මිනිහෙක් වශයෙන් ඉපදලා ඉන්නකොට එයාගේ වැරදි හැසිරීම තමයි දුරාචාරය කියලා කියන්නේ දුෂ්චරිතය කියලා කියන්නේ දැන් ඒ වැරදි හැසිරීම යමක් කරනවා නම් ඒ කියන්නේ ඒකේ තියෙන හොඳ නරක තේරුම් ගන්න පරිකමයි නැත්නම් මන්ද බුද්ධික බව වෙන එකක් නෙමෙයි බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔය පංච දුෂ්චරිතේ මුල් හතර කිව්වා සතර කර්මක්ලේශයෝ කියලා සීගාලවාද සූත්‍රයේ සතර කර්මක්ලේශ පෙන්ලා දීලා තියෙන්නේ මොනවාද ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය මුසාවාදය ඒ වගේම කාලාම සූත්‍රයේදී බුදුහාඳුර පෙන්නවා ඇයි මේවා වැරදි වෙන්නේ මේවා රාගයේ හේතුෙන් කරනවා ද්වේෂයේ හේතුෙන් කරනවා මෝහයේ හේතුෙන් කරනවා මේ සතර කර්ම ක්ලේශයන්ම සිද්ධ කරන්නේ රාග ද්වේෂ මෝහ මුල් කරලා මේවා වැඩි වැඩියෙන් කරනකොට වැඩි වැඩියෙන් රාග ද්වේෂ මෝහ වර්ධනය වෙනවා රාග ද්වේෂ මෝහ වර්ධනය වීම බුද්ධිය නැත්නම් ප්‍රඥාව දුර්වල වෙන්න හේතුවක් වෙනවා භාවනා කරනකොට අපි දන්නවා බුද්ධිය වර්ධනය වෙනවා කියලා නොයෙක් ඥාන ලැබනවා කියලා අනුන්ගේ හිත කියන්න පුළුවන් ඍද්ධි ප්‍රාතිහාරය දක්වන්න පුළුවන් භාවනාවේදී ඒ වගේම සෝවාන ආදී මගපල් ලැබලා ලබන්න පුළුවන් ඉහළම ඥානය ලැබනවා අරහත්වයේ කියන එකත් රාග ද්වේෂ මෝහ වැඩි කළද රාග ද්වේෂ මෝහ අඩු කළද අඩු කරගෙන අඩු කරගෙන ගිහලා රාග ද්වේෂ මෝහ නැත්තරම නැති කළා උපරිම ඥානය ලැබනවා ඉහළම ඥානය නමුත් ක්‍රමක්‍රමයෙන් රාග ද්වේෂ මෝහ වැඩෙන්න ගියත් ඒකේ අනිත් පැත්ත දැන් අපි හිතමු එක මට්ටමක ඉන්නවා ඒ මට්ටමේ ඉඳද්දී රාග ද්වේෂ මෝහ අඩු කරනකොට ඒ මට්ටමින් උඩට යනවා යා දියුණුව කරා රාග ද්වේෂ මෝහ වැඩි කරනකොට ඒක මට්ටමේ හිටියයි කියලා කියන තැනත්තා ඒ මට්ටමින් පහළට යනවා කවදාවත් දියුණුවක් ලබන්නේ නැහැ එතකොට කර්ම ක්ලේශ කියලා කියන්නේ චේතනා සහගත ක්‍රියාවල් වලට තමයි අපි කර්ම කියලා කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ චේතනා සහගත කර්ම මේ චේතනා සහගත කර්ම ක්ලේශ බවට පත් වෙනවා ක්ලේශ කියන්නේ කෙලෙසනවා කියන එකයි කෙලෙසනවා කියන්නේ කිලුට වෙනවා මොකද්ද කිලුට වෙන්නේ මනස කිලුට වෙනවා සිත කිලුට වෙනවා කිලුට සිතක් තියෙනකොට සිතීමේ ශක්තිය නැති වෙලා යනවා සිතීමේ ශක්තිය නැති වෙනකොට තමන්ගේ බුද්ධිය හීන වෙනවා බුද්ධිය හීන වෙනකොට නොකල යුතු දේ කරනවා කල යුතු දේ කරන්නේ නැහැ දැන් බලන්න අද ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ මොනවද බලුවොත් හොඳට පැහැදිලිව පාර තීද්දි ඔක්කොම සිද්ධ වෙන්නේ නොකල යුතු දේ මොකද හේතුව රාජ්‍ය පාලනයන් දිහා බලන්න ඒ රාජ්‍ය පාලන තන්ත්‍ර දිහා බලනකොට පැහැදිලිව පේනවා ඒ රාජ්‍ය පාලන තන්ත්‍ර යන්නේ නොකල යුතු දේ ඔස්සේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළ යුතු ජනතාවගේ යහපත වෙනුවෙන් කළ යුතු දේ කිසිම රාජ්‍ය තන්ත්‍රයක ඉෂ්ට වෙන්නේ නැහැ අද ලෝකේ. සාරයයි කියලා හිතාගෙන අසාරයම තමයි ලෝකයට දෙන්නේ. සාරය කියලා හිතාගෙන අසාරය දෙනකොට කවදාවත් ලෝකේ සාරත්වය දකින්න බෑ. අසාරේ සාරමතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර හිතන ක්‍රමය වැරදි මිච්ඡා සංකප්ප ගෝචරයි ඒ හිතන ක්‍රමය වැරදි නිසා සාරේ අසාරේ කොට ගන්නවා අසාරේ සාරේ කොට ගන්නවා කවදාවත් දියුණුවකට පත්වන්නේ නෑ පරිහානියටම පත් වෙනවා කියලා කිව්වා දැන් බලන්නට කවදාවත් අර සතර කර්ම ක්ලේශයන්ගෙන් වළකින කෙනා කිසිම දවසක සුරාපානය කරයිද සතර කර්ම ක්ලේශයන්ගෙන් වළකිනවා සිටීමේ ශක්තිය තියෙනවා නම් පරිහානියට හේතු වෙන දේවල් කරන්නේ නැහැ එහෙනම් සුරාවට යන්නේ නැහැ එහෙනම් ඒ හා සම්බන්ධ පාප මිත්‍රයන් ආශ්‍රය කරන්නේ නැහැ එහෙනම් සූදු කෙලින්නෙත් නැහැ රස්තියාදුවත් නැහැ නිතර නිත්‍ය ශාලාචරණේ
එකක් නැහැ. බලන්න එතන විශේෂයෙන් නිතර නිත්‍යශාලාචරණය කරන්න එපා කියලා කිව්වේ. නිත්‍යශාලාචරණය එපා කිව්වේ. මොකද කාම භෝගී ගිහියාට ඉඳුරන් පිනවීම ඒක අකපදයක් නෙමෙයි. ඒ වුණාට කිව්වා නිතර කළොත් පරිහානියක් සිද්ධ වෙනවා කියලා. බලන්න ඔයත්තන්ගේ රූපවාහිනියද? ඔය රූපවාහිනියෙන් ඔතන තියෙන නෘත්‍යනේ. ඔය නෘත්‍ය වල හැමදාම ඉදෙනවා ඒගොල්ලෝ. ඔය නෘත්‍යයේ තියෙන්නේ මොනවාද? රාග, ද්වේෂ, මෝහ වර්ධනය. හැමදාම ඔයත් කරන්නේ මොකද්ද? රාග, ද්වේෂ, මෝහ වර්ධනය කරනවා. මනස කිලුට වෙනවා. හැබැයි මෝඩකම හින්දා තමන් දන්නේ නැහැ තමන්ගේ කිලුට කොච්චර දරුණු එකක්ද කියලා. පංච දුෂ්චරිතේම රූපවාහිනිය ඇතුලෙන් කරන්න පුළුවන්. රූපවාහිනිය තියාගෙන. ඒකයි කිව්වේ නිතර එපා කියලා. මින්දනයක් ආශාදයක් ලැබුවත් නිතර එපා කිව්වා ඒක මෙන්න මේ විපත තියෙන හින්දා. බලන්න ඔයතු කල්පනා කළා. ඔය රූපවාහිනිය වල තියෙන දර්ශනවල මනස සංසිඳවන ඒවා කොච්චරද තියෙන්නේ? 95%කටත් වැඩි තියෙන මොනවාද? කොහොම මනස ආවේගයටපත් කරලා රාග, ద్వේෂ, මෝහ ස්මතු කරලා මිනිසුන්ගේ ප්‍රകൃතිය නැති කරන ඒවා තියෙන්නේ. හැබැයි ප්‍රත්‍යඥ මිනිසුන්ගේ ස්වභාවය තමන්ට ආවේනික වූ ක්ලේශ ධර්ම ටික එනකොට ඒක එකපාරට ග්‍රහණය කරනවා. සාමාන්‍ය සත්වයා රාගිකයි. රාගික සත්වයාට රාගික දර්ශන දෙන්න දෙන්න ඒ රාගික දර්ශන තුල එයා එල්බ ගන්නවා. හැබැයි එල්බෙන්න මේ මනුෂයා පිස්සෙක් බවට පත් වෙනවා. මොකද හේතුව? ඒක තමන්ගේ ශරීරයේ ඇතුළත සිද්ධ වෙන ස්වාභාවික අපිටම ජීව විද්‍යාත්මක පසුබිමේදී ශරීරයේ ස්වභාවිකත්වයට හානි පමුණවනවා. අපිටම ඔය රූපවාහිනිය තුල තියෙන ඇන ගන්න, කොටා ගන්න, මරා ගන්න දේවල් දිගට බලාගෙන උද්‍යෝගයක් ලබනවා, වින්දනයක් ලබනවා. වින්දනයක් ලබනකොට අපිට හොඳට පේනවා ඒ වින්දනය තුළ තමන්ට කිසියම් තෘප්තියකුත් ලබනවා. ඒ තෘප්තිය එක්කම තමන්ට තේරෙනවා තමන්ගේ ශරීරයේ ඇතුලේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා කියලා. මම උදාහරණයක් වශයෙන් දෙන්නම්. පොඩ්ඩක් හිතලා බලන්න. අපි තුමු සාමාන්‍යයෙන් තේමාවක් වෙලා තියෙනවා චිත්‍රපටියක් ගත්තොත් කොල්ලා, කෙල්ල, දුෂ්ටයා. ඔය තුන්දෙනාන් ප්‍රධාන වෙන්නේ. හැමතිස්සෙම අපි දන්නවා කෙල්ලට හිංසාවක් දුෂ්ටයා කරනවා. රූප ඒ චිත්‍රපටි අපි සාමාන්‍ය යටිහිතක් දන්නවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා ඒ කෙල්ලට. ඒ වුණාට රූපවාහිනිය එක බලාගෙන ඉන්නකොට දුෂ්ටයා කෙල්ලට හිරිහැර කරනකොට බලන් ඉන්න ඇත්තට තරහ ඇති වෙන්නේ නැද්ද? කොච්චර දරගෙන හිටියත් බලන් ඉන්න ඇත්තට තරහ ඇති වෙන්නේ නැද්ද? ඊගාට ඒක මෙයා බලාපොරොත්තු වෙන්නේ කොල්ලා එන්න කල නේද? අනේ දැන් කොල්ලා එවි. මොකටද? කෙල්ලව බේර ගන්න. එවිල් දැන් ඒ කොල්ලා මොකද කරන්නේ? දුෂ්ටයට ගහනවා. ලේ පෙරාගෙන වැටෙනකල් ගහනවා. මැරෙල වැටෙනකල්ම ගහනවා. මේ ඔක්කොම ක්‍රියාරාමුව තුල බලාගෙන ඉන්න කෙනා ආශාදයක් ලබන්නේ නැද්ද? මොකද මේ බලන් ඉන්න තෙක්ම තමන්ට ඇති වෙන්නේ මොකද්ද? කෙලින්ම ද්වේෂය. ඒ ද්වේෂය ඔස්සේ බුර බුරා නැගින ගිනි ජාලාවක් වගේ ඉස්සරහට එනවා අර උද්‍යෝගයක්. හැබැයි හොඳටම දන්නවා එහෙම එකක් ඉති වෙලා නැහැ කියලා. වෙලා නැහැ කියලා බව දැන දැන හොඳටම දන්නවා. ඒ වුණාට ඒක වෙලා වෙච්ච වෙන දෙයක් හැටියටම හිතලා තමන් ආවේගය ඇති කරගන්නේ මෝහය නෙමෙයිද? දැඩි මෝහයක්. ඒකේ මේ මෝහය තුළ ඇති වෙන රාග, ద్వේෂ, පසුබිම තුළ මොකද සිද්ධ වෙන්නේ? ආවේගකාරී සිතිවිලි වලින් තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාදාමය දුෂ්ට කරනවා. විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් හෝමෝනයට බලපානවා. මේවා බලාගෙන ඉන්නකොට පය 3-4 දිගින් දිගටම දිගින් දිගටම බලාගෙන මේ වින්දනය ලබනකොට මොනතරම් ශරීරයට පීඩාවක් ඇති වෙනවද? මෝහය නිසා වින්දනයක් ලබද්දී ඇතුළතින් ඔක්කොම තමන් විපතටපත් වෙනවා. ඊගාවට ඒ දුෂ්ට හෝමෝනේ කෙලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොළෙත් එක්කලා. මොළේ සෛලවල ක්‍රියාකාරීත්වයට බලපානවා. සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනකොට සිටීමේ ශක්තිය නැති වෙනවා.
සිතීමේ ශක්තිය නැති වෙච්චම මන්ද බුද්ධි කෙක් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ රාග ద్వේෂ මොහ මර්ධනය කලේ නැත්තම් කවදාවත් යහපත් දියුණුවක් ලබන්නේ නැහැ. රාග ద్వේෂ මොහ වර්ධනය කිරීමෙන් තමන්ට බුද්ධියට පහර එල්ල වෙනවා දිගින් දිගටම. දැන් ඔන්න ඔය කාරණේ හින්දා තමයි කිව්වේ නිතර නිත්‍ය සාලාචරණේ එපා කියලා. ඉතින් ගිහියෙක් වශයෙන් කාම භෝගියෙක් වශයෙන් ඔය ඉඳලා සුමානෙකට උපරිමේ සුමානෙකට එක දවසක් ඔය එකක් බලාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒකෙම අනිත් පැත්ත දරුවන්ට කාටුන් චිත්‍රපටි. ඒකෙත් තියෙන්නේ හිංසාව, රාගය, ඒවත් තියෙනවා. පුංචි මනසට ඒ පුංචි මනසට ලැබෙනදී පුදුම විදිහට ඒ ළමයට බලපානවා. බලන්න අද ළමයි ඔයත් හිතුවේ නැති වුණාට ඔයගොල්ලන්ගේ දරුවෝ 85%කට වැඩි අද සමාජයේ මානසික රෝගීන් ඉන්නේ. දොස්තරවරු මොනවා කිව්වත් කවදාවත් මේ පසුබිම දිහා බලනකොට මානසික රෝගිය දොස්තර මාත්‍ය හඳුනගන්නේ ළමයා විකෘති වුණාට පස්සේ, කායිකව පෙනෙන ගත්තට පස්සේ. නමුත් මානසික රෝගිය ඒ කවුරක්වත් නොදැන ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා ඇතුළත. දෙබලන අද ඉන්න ළමයි ටික ගත්තාම ළමයි කොච්චර ආවේගශීලීද? ළමයිට තමන්ව පාලනය කරගන්න බෑ. බලන්නකෝ ආවේග පාලනය කරගන්න බෑ කෙනෙක් කොයිතරම් දරුණු විදිහට ගිහිලාද කියනවනම් තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට වෙන්නේ නැත්තම් මරන්න කොටන්න ඕන එකට පෙළඹෙනවා. අම්මා තාත්තට හිංසා කරන්න පෙළඹෙනවා. තමන්ගේ ආදරවන්තයට ආදරවන්තියට හිංසා කරන්න පෙළඹෙනවා. දරුවා විනාශ කරන්න පෙළඹෙනවා. දරුවා අම්මා තාත්තා විනාශ කරන්න පෙළඹෙනවා. බලන්න මේ වකවානුව තුළ කොයිතරම් ශීඝ්‍රයෙන් මේවා වර්ධනය වෙලා තියෙනවද කියලා. ඇයි? දුරාචාරයේ හින්දා. සමාජ දුරාචාරයේ දුෂ්චරිතේ එන්න එන්න වැඩෙනවා. දැන් ඔයත්තුම කල්පනා කරලා බලන්නකෝ. මේක මේ බෞද්ධයෙක් වෙන්නද මේක බෞද්ධයට සීමා වෙච්ච එකක්ද මේ? ඇයි මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අබෞද්ධයට වෙන්නේ නැද්ද? මේ රාග ద్వේෂ මෝහ ඉස්මතු වෙන පංච දුෂ්චරිත ක්‍රියාවලියේදී ශරීරයට සිද්ධ වෙන විකෘති ක්‍රියාදාමය ශරීරයේ රසායනික වශයෙන් ක්‍රිස්තියානි ඇත්තන්ට වෙන්නේ නැද්ද? මුස්ලිම් ඇත්තන්ට වෙන්නේ නැද්ද? හින්දු ඇත්තන්ට වෙන්නේ නැද්ද? ඒ හැම දිනකටම වෙනසක් නැතුව සිද්ධ වෙනවා. දෙවියන් ආංශයට ඕක නවත්තන්න බෑ. දෙවියෝ ඉන්නවා නම් ඒ දෙවියෝ මෙවැනි පුද්ගලයන්ගේ ඈතින් ඈතටම යනවා. හිතන්න පින්නත්නි, ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ඔබට සැප ලබන්න යාඥා කළ බෑ. සැප ලබන්න ඕන නම් බුද්ධිය අවශ්‍යයි. බුද්ධි වර්ධනයේ කියන්නේ යෝගීකුගේ මට්ටමින් නෙමෙයි, සාමාන්‍යයෙන් කාම භෝගීකුගේ මට්ටමින් සැප ලබන තත්වයට බුද්ධිය දියුණු කරගන්න නම් මේ පංච දුෂ්චරිතය අයින් කළා පංච සුචරිතෙහි පිහිටීම ඉතාම වැදගත් වෙනවා. ඒ පංච සුචරිතෙහි පිහිටීම හේතුවෙන් ඊතරත්තාට කොහක්වත් යදින්න වෙන්නේ නැහැ. ලබන හැටි තේරෙනවා මොකද්ද කොහොමද ලැබෙන්නේ කියලා. දැන් බලන්න ඕවා ලබන්න අපි මොනවද කරන්නේ? ලැබෙනවා කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටිය හේතුවෙන් තමන්ට නොලැබෙන දේම කරනවා. බුදුහාමුදුරුවෝ කියවා යදින්න එපා කියලා. කාගෙන්ද යදින්නේ? පැහැදිලිව පේනවා යදින්නේ කාගෙන්ද කියලා. දෙයියෝ මවනව නේද යදින්න? එක දෙයියෙක් මදි. කොහෙන්ද? කොයි දෙයියගෙන්ද හම්බ වෙන්නේ? දෙයියෝ මව මවා දුවනවා. අවාසනාවක මහත බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේව සංකල්පයේ පැත්තක. ඒ දේව සංකල්පය හරියට දැනගත්තා නම් පින්වත්නි අපිට මේ විනාශය වෙන්නේ නැහැ. දැන් බලන්න අපි අදින්නේ කවුද කියලා? විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, ලක්ෂ්මී, සරස්වතී, ගණ දෙවියෝ, ඊශ්වර, පත්තිනි, කාලි යදිනවා. මේ ඔක්කොම හින්දු සංකල්පය. බෞද්ධ කියලා ලේබල් ගහගෙන හින්දු ආගමේ ජීවත් වෙනවා. මේව කියනකොට කියන කොයි දෙවියෝ දෙවියෝ නෙයිටින් කියලා. කොයි දෙවියෝ දෙවියෝ නෙමෙයි පින්නත් නේ. සමහර කට ওই දේව රූප දිහා බලපු ගමන් පේනවා ඔතන දෙවියෙක් නැහැ කියලා. ඔතන එක්තරා සංකල්පයක් තියෙනවා කියලා. නිකන් හිතන්නකෝ මං එක උදාහරණයක් පෙන්නන්න. ඊශ්වර දෙවියෝ කියන දෙවියන් අතර ප්‍රධානම එකක් නේ. බෙල්ලේ මිනිවුළු මාලයක් තියෙනවා. දෙවියෝ මිනිවුළු මාල දානවද? නිරුවතින් ඉන්නවද? එහෙනම් ඉතින් මලයක් එක් නැත්තම් මල පෙරේතෙක් වෙන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි පින්නත් නේ. ඇත්ත වශයෙන්ම කල්පනා කරොත් එතන එක්තරා විදිහක දර්ශනයක් තියෙනවා.
පින්නනේ මල උඹ මැරෙනවා මරණකොට උඹට නූල් පොටක අයිතියක්වත් නැහැ ඔක්කොම අතහැරලා දාලා යනවා කියන එක තමයි වස්ත්‍රයක් නැතුව පෙන්වන්නේ කිසිම අයිතියක් නැහැ ඔක්කොම අතහරිනවා ඊගාවට ගුණා වාහනය කරගෙන ඉන්නවා පාපයයි උඹ කරපින්නගෙන යන්නේ ඒ නිසා තමයි ඊශ්වර භක්ති කියෝ ගුණාට උපස්ථාන කරන්නේ උපකාර කරන්නේ පාපයෙන් මිදෙන්න ඔය හැම හින්දු දේව රූපයකම තියෙන්නේ ඒ ඒ අවශ්‍යතාවයන් සඳහා තමන් ඇති කරගත්ත සංකල්පනා තුළ ගොඩනගාගත්ත යම්කිසි මූර්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රදේවේන්ද්‍රයෝ ගැන සතරවරම් දෙවියෝ ගැන සතරවරම් දෙවියෝ සක්‍රදේවේන්ද්‍රයෝ මේ දේව සංකල්පය තුළ කියනවා සතර පොයට සතරවරම් දෙවියෝ ඒ වගේම අනිත් අමාත්‍ය දේවතාදීන් ඒ සියල්ල ලෝකයේ සිසාරා යන අය පන්සිල් රකින අය බලන්න පෙහෙවස් සමාදන් වෙන දානාදී පින්කම් කරන අය බලන්න මේගොල්ල බලලා ඒත් පසලසක පොහේට සුධර්මා දිව්‍ය සභාවේදී ඒකෙන් ප්‍රකාශ කළ සතුරු වෙන අය දැන් බලන්න දෙවියෝ යන්නේ කවුරු බලන්නද පන්සිල් රකින අය බලන්න අම්මා තාත්තට උපස්ථාන කරන අය බලන්න දානාදී පින්කම් කරන අය බලන්න ඒ බලලා ඒත් ඇයි ඇයි ඒගොල්ලෝ ඒගොල්ලන්ව බලන්න යන්නේ බෞද්ධ සංකල්පයේ දෙවියන්ට අවශ්‍ය වෙන්නේ අපෙන් කෑම නෙමෙයි කිහෙල් ගෙඩි පොල් ගෙඩි හොවා නෙමෙයි ඕන වෙන්නේ ඒ දෙවියන්ට ඕන වෙන්නේ පින් අනුමෝදන් වෙන්න කුසල් අනුමෝදන් වෙන්න කුසල ප්‍රතිපදාවක නැති කෙනෙක් කවදාවත් දානි දීලා දෙවියන්ට වාක්‍ය කිව්වට පින් දෙන්න කියලා දෙවියන්ට ගන්න පින නැහැ කුසල ප්‍රතිපදාවේ ඉන්න කෙනා ඒ කුසල ප්‍රතිපදාවේ ඉඳිමින් කරන කුසලයේ තමයි දෙවියන්ට අනුමෝදන් කරන්න තියෙන්නේ එතකොට ඒ ඒක අනුමෝදන් වෙනකොට දෙවියන්ගේ මනසත් ඒ නිර්වාණ මාර්ගයට නැඹුරු වෙනවා මොකද මෙයා පන්සිල් රකින්න කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඒක තමයි නිවන් මාර්ග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා ඉන්නවා ඒ පිහිටලා ඉඳගෙන පන්සිල් රකින්නවා ඒ පන්සිල් රකින්න තැනත්තා දාන ආදී පින්කම් කරනකොට දෙවියන්ට අන්න ඒ කුසලෙ වැදගත් වෙනවා එතකොට ඒ කුසලෙ වැදගත් වෙච්චාම දේවතාවෝ ඒ කුසල අනුමෝදන් වෙලා ඔබට ආශිර්වාද වේවා කියලා සෙත් පතනවා ආශිර්වාද වේවා කියලා සෙත් පතද්දී ඒ ශාන්තිය එයාට බලපාන්නේ එයා කුසල් කරන කෙනෙක් නිසා එයාගේ මනස හොඳට පිරිසිදුයි ඒ පිරිසිදු මානසිකත්වයේ හේතුවෙන් ඇඟේ ලේ ධාරාව ප්‍රසන්න වෙනවා එයාගේ වටා තියෙන ශක්තිමත් ආකර්ෂණීය රශ්මි ධාරාව එතකොට ඒ රශ්මි ධාරාව හේතුවෙන් අර දෙවියෝ කුසල් අනුමෝදන් වෙලා එයාට ආශිර්වාද කරනකොට දෙවියන්ගේ චිත්ත තරංග චිත්ත වේග අර පුද්ගලයාට ආකර්ෂණය කරනවා එතකොට එයාගේ වටා දිව්‍යමය ආශිර්වාදයක් බලපවත්වනවා රශ්මි ධාරාවක් බලපවත්වනවා ඒ රශ්මි ධාරාව උඩ එයා යන්නේ යන හැමතැනම එයා ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා පන්සිල් රකින්නවා කියන්නේ මෛත්‍රී කරනවා කියලා මම කිව්වා මෛත්‍රී කරනවා කියනකොට මෛත්‍රී ආනිසංස බුදුහාඳුරු දේශනා කරනවා මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති යට මනුෂ්‍යෝත් ප්‍රියයි යට අමනුෂ්‍යෝත් ප්‍රියයි දේවතා රක්ඛන්ති දෙවියෝ එයාට ආරක්ෂාව සපයනවා කිව්වා කොහොමද අර ආශිර්වාදයේ නිසාම එයාගේ වටා ඇතිවන ඒ දෙවියන්ගේ ආශිර්වාදාත්මක රශ්මි ධාරාව තමයි එයාට ආරක්ෂාව නැතන් දෙයියෝ අපේ ළඟින් හිටගෙන ඉන්නේ නැහැ පින්වත් ඔයතන තේරුම් ගන්න කියන්න බුදුහාමුදුරු ලෙඩ වුණා එක දෙයියෙක්වත් ආවද බුදුහාමුදුරන්ව සනීප කරන්න බුදුහාමුදුරු ගාවට ආපු නැති දෙයියෝ ඒගොල්ල ගාවට එවිද බුදුහාමුදුරට අනතුරු සිද්ධ වුණා දේවදත්ත ගල් පෙල්ලුවා තුවාල වුණා එක දෙයියෙක්ත් ඇවිල්ලා කලින් කිව්වද පින්වත් එනිසා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ හැබැයි දෙවියන්ගේ ආශිර්වාද ලබන බව නම් කියනවා පරිනිබ්බාන සූත්‍රයේ කියනවා යස්මින් පදේසේ කප්පේති වාසං පඬිත ජාතයෝ යම්කිසි ප්‍රදේශයක තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න තැනැත්තා කියන පඬිතයා වෙයිද ඒ පඬිතයා සීලවන්තෙත්ත භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරී එහි සිල්වත් සංයත බ්‍රහ්මචාරීන්ට දන් දෙනවා දන් දීලා යා තත්ථ දේවතා ආසුං තාසං දක්ඛිනමා දිසේ එයම් දේවතාවෝ වෙද්ද ඒ දේවතාවන්ට අර පණ්ඩිතයෙක් වෙලා මම කලින් විස්තර කළ දීපු විදිහටම කුසල් කරන නිර්වාණය අරමුණු කරගත්ත පණ්ඩිතයෙක් වෙලා ඒ පණ්ඩිතයා සීලාදී ගුණධර්ම පුරන බ්‍රහ්මචාරීන්ට දන් දීපුවාම ඒකෙන් ලැබෙන කුසලය තමයි දෙවියන්ට අවශ්‍ය දක්ෂිණාව
ඒ දක්ෂිනාව දෙවියන්ට ලබා දෙනවා. තාසං දක්ෂිනමා දිසේ. තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නම්. එතකොට අර දක්ෂිනාවෙන් පිදුම් ලැබුවා වූ දෙවියෝ පුදුපැත්තන්ට මානන කරනවා, පූජන කරනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන සත්පුරුෂයා හැමදා යහපත දකින්නවා කියලා කිව්වා. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සැප ලබන මාර්ගය කියලා දුන්නා, දෙවියන්ගේ ආශිර්වාද ලබන මාර්ගය කියලා දුන්නා. දැන් බලන්නකො අපි ඕවා ලබන්න නෙමෙයිද මේ දෙයිය මවාගන්නේ, සායි බාබා වගේ වපසුපස්සේ දුවන්නේ, ආශිර්වාද වෙනවා ආශිර්වාද වෙනවා කියලා. ආශිර්වාදය ලබන්න තියෙන ගුණය තමාගාව නැතුව ලබන්න අවශ්‍ය ගුණය අපි දන්න ඔයතු පන්සිල් ටික රැකගන්නට උත්සාහ ගන්නේ නැතුව මෙහෙම දුෂ්ට මානසිකත්වයකින් ඉඳලා ඔයතර දුකටපත් වෙච්ච වෙලාවට විතරක්, ඔයත්තන්ගේ දරුවෙකුට දුකටපත් වෙච්ච වෙලාවට, දරුවෙක් දුකටපත් වෙච්ච වෙලාවක, නැත්නම් අම්මා තාත්තා දුකටපත් වෙච්ච වෙලාවක, නෝනා මහත්තයා දුකටපත් වෙච්ච වෙලාවක ගිල දෙයියන්ට කියනවා, අනේ දෙයියනේ මට පිහිට වෙන්න මට දුකටපත් මාව දුකටපත් වෙලා තියෙන්නේ කියලා. පිනතු මනුස්සකමවත් රකින්න උත්සාහ ගන්න නැති මිනිස්සු දෙයියෙකුට ගිහිල්ලා කියනවා, දෙයියනේ මට පිහිට වෙන්න කියලා. මොන දෙයියද ඔයගත්තන්ට පිහිට වෙන්නේ ඉන්නේ? පිනතේ ඔයත්තන්ට දෙවියෙකුගේ ආශිර්වාද මාත්‍රයක්වත් ලැබෙන්නේ ඔය තත්ත්වේ. එතකොට ඔහොමනම් කොහොමද අපේ ජීවිතය අපි හදන්නේ? බලන්නකෝ, සියලු විනාශය පැහැදිලිව පේනවා, දුෂ්චරිතයේ තියෙනවා කියලා. බලන්න සුරාව නිසාම මොනතරම් විනාශයක් සිද්ධ වෙනවද කියලා. අද මුළු ජාතියම නැති වෙලා යනවා සුරාව හින්දා. මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මහත් විනාශයක් වෙලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය නැති වෙලා යනවා සුරාව සූදුව නිසා සිංහලයන්ගේ බෞද්ධයන්ගේ. මේක හොඳට පැහැදිලිව තියෙනවා, අපිට පේනවා. ඒත් මේ මිනිස්සුන්ට ඒක රැකගන්න උවමනාවක් නැහැනේ. දුරාචාරයේ මේදිලා විනාශ වෙන්නම තමයි අවශ්‍ය වෙන්නේ. බලන්න වෙන දෙයක් නෙමෙයි, දුරාචාරයෙන් ගිහිල්ලා මත් වෙන්නට, ඒ වින්දනේ ලබන්න ගිහිල්ලා. දැනගන්න මේ මේ කාලය තුල කියනවා රුපියල් මිලියන 25000 ආදායම ගෙවලා තියෙනවා, ආදායම් බදු ගෙවලා තියෙනවා දුම්කර සංස්ථාව මේ රජයට. එහෙනම් ආදායම කොච්චර ඇද්ද? ඊගාට සුරාවෙන් ආදායම කොච්චරද? මේ ඔක්කොම මොනවද මේ කරන්නේ අපි? මේ හැම එකකින්ම අපි විනාශ වෙලා යනවා, නැත්තර නැති වෙලා යනවා මේක කියොත් එහෙම. ඒකෙන්ද අපට සැප ලබන්න ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළ ක්‍රමෙන් පිට සැපක් ලබන්න ඔයත්තන්ට පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසා මේ අද මේක අහපු මොහොතේ ඉඳන් ඔබට සැප අවශ්‍ය නම් ඔය කාලකන්ණි යදිල්ල පත්තකට දාන්න. මොන දෙයියන්ගෙන්වත් යදින්න යනවා නම් ලෙඩ සනීප කරගන්න හරි සැප ලබන්න හරි ඔක අමු කාලකන්ණිකමක්, නිරේටම යන ගමනක් ඔය යන්නේ. කරන දේ තියෙනවා. විපතට පස් තුනට පස්සේ යදලා වැඩක් නෑ. විපතට පත් වෙන්න ඉස්සෙල්ලා තමන්ට අයිති යුතුකම ඉෂ්ට කරන්න, තමන්ගේ මාර්ගය පිළිපදින්න, මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න, ඒකයි ඔබට කරන්න තියෙන්නේ. නිසා මේ කරුණු ටික සිහිය දරාගෙන මේ මොහොතේ ඉඳන් පන්සිල් රකින්න අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරන්න කැඩෙයි, කැඩුණා කියලා දුස්සීලෙක් වෙන්නේ නැහැ. පන්සිල් රකින්න උත්සාහ ගන්න එක තමයි සිල්වතා කියන්නේ. මම පන්සිල් රකින්නවා කියලා කියන්න පුළුවන් යාට. කැඩුණොත් ආයිත් සමාදන් වෙන්න, සමාදන් වෙලා ඒක පිරිසිදු කරගන්න උත්සාහ ගන්න. මාස කීපයක් යනකොට නිකම්ම පන්සිල් ටික රැකෙනවා ඉබේටම දන්නේම නැතුව පුරුද්ද කඩාගන්න එක විතරයි තියෙන්නේ. මෙයින් තොරව පංච දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිතය ආරක්ෂා කිරීමෙන් තොරව ඔබට කිසිම සැපක් ලබන්න බෑ. මතක තියාගන්න, මොන සම්පත් තිබුණත් ඒ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ ඔක්කොච්චර තිබුණත් තමයි සැප ලබන්න බැරි වෙනවා. රෝගී වෙනවා, වෙනත් වෙනත් විපත් පැමිණෙනවා, සියල්ලෙම වෙනසිලා යනවා. ඒකින්ද ලබන්න තියෙන එකම මඟ බුදුහාඳුරු දේශනා කළා. බුදු මගෙන් පිට වෙන මඟක් නැහැ පින්වත්නි. ඒ නිසා බුදු මගට පිවිසෙන්න. බුදු මග කියන්නේ ආගම් ભેදයක් දාලා තෝරගන්න තියෙන එක නෙමෙයි. බුදුහාඳුරු ලෝක ධර්මතාවයේ දේශනා කළා. අන්නේ ධර්ම මාර්ගයයි. ඒ දහමට අනුව පිළිපදිමින් අගුණ දුර්ලකන් දුරු කරගන්න, ගුණ ධර්ම වඩා සිටවා ගන්න. හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාජ බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.